දූෂණය වංචාව නාස්ත්‍යය ආක්‍රමිකතා සහ අකාර්යක්ක්ෂිමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවෂන් ටෙලිවකිය දැන් අලු තවුරුද්ධ උදාවනේ නයකුළුණ උඩ ගිනි පත්තු වෙමින් න්නේේද? වයිවර්ණ පාට පාට ගිනි කෙලි අහසේ රටා මැව්වේ අපේ රටේ ජනතාවගේ බඩේ පත්තුවෙන ගිින්දර සිහිපත් කරමින් කියලයි අපට නම් හිතෙන්නේ අදටත් මේ තියෙන්නේ නෙලුම්කුළුණක් නෙවෙයි මහා නායකන්දක් කියලා තේරුම් ගන්ට බැරි සමහරුන් ඒකට උඩින් පත්තු වෙන පත්තු කරන ලයිඩ් බල්බ් මල්වැඩි ගිනිකෙලි දිහා බලලා සතුටු වෙනවා. අද වෙනකන් අපි ප්‍රශ්න කලාද කෞුද මේ නෙළුම්කුලුණ හදන්න යෝජනා කළේ කියලා ඇයි හැදුවේ කියලා මේ නෙලුම්කුලනද අපට තිබෙන දැවෙනම ප්‍රශ්නය අවශ්‍යතාවේ මේ නෙළුම්කුලුණන බලන්නද අපේ රටට සංචාරකීන්නේන්නේ ඒනම් ඉති නෙළුම්කුල්න්න නැති කාලෙ මොනවා බලටදා වෙනේද. ලෝකයේ මේ වගේ තවත් උසකුළුණු තියෙනවාද ? මෙහෙම ප්‍රශ්න ඇහුවෝතුන් ඔය कोොයි कोයි උඳලාටාත්න් තේරේව මේක මහා නාය්‍යාපෘතියක් කියලා කිසිම තේරුමක් නැතිව කරපු මහා අපරාධ ව්‍යාපෘතියක් කියලා ඇත්තටම මේ වගේ මෙලෝ රහක් නැති වැඩක් නැති මොன்ன තරම් නිස්කාරණ ව්‍යාපෘතිවලට නාය අරගෙන ණය කන්දක්खදපුපාලකින්දමේ දැන් මීට වැයකල මුදල$ොමලියන එකසිය දහතුනා. ඩොල මිලියන කසිේ දහතුන. අලුත් පාසැල් විද්‍යාගාර කීයක් නම් හදන්න තිබුණද නේද. අර වතුකරේ ඉන්න ජනතාවගේ ලයින් කාමර වෙනුවට මහල් නිවාසයක් දෙකක් හදාගන්ට තිබුණන නේද. හදලා දෙන්ට තිබුණන නේද මේ තමයි ප්‍රදර්ශනාත්මක සංවර්ධනය. මේකට කියන්නේ ප්‍රදර්ශනාත්මක සංවර්ධනය කියලා. දැම් බලන්න මේ මහා නායකන්ද නිසා අද අපේ රටේ ජනතාවගේෙන් ලක්ෂ හැටක් හැප්තෑාවක්ං කුසගින්නේ. සහනාධාර ඉල්ලන තැනට වැටිලනි අපි නෙවෙේ කියන්නේ මුදල් රාජ්‍යමාත්‍යේ රංජීත් සියම්ඹ ලැපිටියමයි කියන්නේ. කන්න බොන්න නැති ජනතාව ලක්ෂ ගණනින් සහනාධාරඉල්ලෙනලු. එක තවත් තහුරුන යේ කෙහෙලිය රම්ඹුක් කල්ල කියපු අවසුද කතාවත් එක්ක අන්නකෝ. මම එකදයක්ක් මෙදදි ගරට කරන ඒගව කාර්තුවෙන්කුට මේේරටේ එක බේදකොත්තරගොත්තියන්න. ඔහු කියනවා මේ වසරේ පලමු කාර්තු ඇතුළත අෞෂධහින්ගේ බින්දුවටම බස්සනවා කියලා. වෂධ කියන්නේ රෝගයකුට අද අවශ්‍ය දෙයක්. මේ මොහොත්තේ අවශ්‍ය දෙයක්. එහෙම නැතිව මේ අද නෙවෙයි හෙට බලමුආ කියල අර බාලගිරි දෝෂය වගේ මේ එහෙම බොන්්ට පුලුවන් ඒකට නෙමෙේ අෞෂධ කියන්නේ නේද. අනික ඉතින් ඇමති කෙලිය මෙහමත් කිව්වන්නේ. ර ජනාධිපත්තුම පහැදිලි ක්දස්තේ තිගන්නේ රචය පඩි නඩි බේවට පසුව කිගාවට විශවාා. වැටු බේවට පසුව පලවැෙනෙන්ම සැලකීයුත්තේ සෞඛ්‍යෂේත්‍රයට සහ ඉදරගෙනීමේ වැඩදිි ජනාධපතිකිවලු රජේ වැටු පිශ්්‍රාම වැටුප කෙෝපපු වහාම මුලිකත්තේ දීලා මුදල් වෙන් කරන්නේ අවෂදවලට කියලනේද. දැන් ඇත්තටම මීට සතියකට දෙකකට පෙර මුදල් අමාත්‍යංශ ලේකම් කිව් කතාාවමතකද අපට වැටුප් ගෙවාගන්ටවත් බැරි තරමට අමාරුයි කියලා කිව්. ැඟතින් වැටුප් ගෙවාගන්ටත් අමාරුයි නම් ව්ටප් ගෙවලා බෙහෙත්ගේන්න සල්ලි ඉතුර කරගන්නේ කවදදනේද. ඇතරම මේ ප්‍රශ්නය අහන්න මෝනනි මේ අපේ පාලකින් අලුත් අය නෙවෙයින මේ අය අඩුමගානේ අවුරුදු දහය පහලව විස්ස තිහ හතලිහ පාර්ලිමේන්තුවේ හිටපු අයන නේද. දැම් බලන්න බිත්තර ප්‍රශ්නය කිලියේද බිත්තරේදේ ඉස්සල්ලාවේ කියනවාගේ ඔහේ විවාද කරකර ඉන්නවා අනේද. ආ පනස් පහද හත්ත පහද ීශ. පාද නේද ලොකු විවාදයක්හරද දැන් මේ වගේ මේ? තර්ක විතර්ක විතරක් අහලාපට ඇති වෙලා තියෙන්නේ. ඇමති අමරවර කියනවා මට බිත්තරදාන්න බෑ කියලා ඉතින් බිත්තරදාාන්න පුළලන් උනාානම්ගේ කකිලෙ තරමත් වටිනවාන්නේ නේද ලොරිියර්ගෙන රටවටේ බිත්තර බිදන්ටයන්ට හදනවා අන්න්‍ය එතරන තමයිගේම තියෙන්නේ මේ අතරවාරයේ සමහරු ඉන්දියාවෙන් හෝ වෙන රටකින් බිත්තරගේන්න ප්ලෑන් ගහනවා ඔන්න බිත්තර මාෆියාවක් හදාගන්නට හදන්නේ. අපි හෙමින් ශුරයේ බලාගෙනමු කෞවද මේ බිත්තරගන්නන්න හදන රන් කුකුලා කියලානන්නේද දැ ඇ. ටම මේ අහන්නකෝ රජයක පැත්තකින් වියදම් අඩු කරන්න චක්‍රලේක ගහනකොට අනි පැත්තෙන් ඔය ගිනි කෙලි සදර්ශන වලට මේ මල් වැඩිවලට වියදන් කරනවා අනං ඒක මාර ප්‍රශ්නයක් නෙනේද ඒවගේම දැන් අවසද බොන්න ඕනේ අවසද ගන්න ඕනේ අවසද ඕන වෙන්නෙ රෝගීන්ටනි හරදයා බාදවලට භාවිත කරන ඇස්ප්‍රීන් පෙත්තෙ ඉඳල හිංඟයි තව මාස තුන හතරක් බලා ඉන්න පුලුවන්ද මේ හින්ගේ අවසන් වෙනකන්නේද බැහැනි මේකට කඩිනම් උත්තරයක් අවශ්‍යයිනි ජයවැටු් ගවෙලලා විශ්ාම වැටුප්ගෙවලා බෙහෙත් ගෙනනකොට ලෙඩ්ඩු අවසන් ගමන්ගේ හිල්ල තියවේ. ඇ එළඟ කාරනය බලන්න බිතර ප්‍රශ්නය දැන් මේතාකරට නොතිබුණු ප්‍රශ්නයක් නේද බිත්තර ඇත්තුමන රුපියල් දොහට පහලෝකටිතරදැන් අද පනස් පහයි හැත්තෑවයි අතරනේද. ඇයි දැන් මෙහෙම වෙන්න කියලා ගනං හදන්ට එපායි හොල බලන් එපායි බිත්තර නිෂ්පාදනය අඩු වෙලාද. බිත්තර නිෂ්පාදන වියදදම වැඩි වෙලාද. එහෙමත් නැත්තං මේ හෝගල මේ බිත්තර ඉල්ලුම වැඩිවෙලා. Huh? Ah? ආරණය නිවැරදිව අධ්‍යයනය කරන්නේ නැතිව මට බිත්තරදාන්න බෑ මට පුළුවන් බිත්තර නිෂ්පාදනය විතරයි මිල මම දන්නේ නෑ මේ ජාතිය විහිලු කතාවලින් ඇත්තටම මේ රට වැඩක් නෑ. ඉළඟට බලන්නට විදුලියඇමති. නේද. කට ඇරයොත් පාඩුයි වැඩිකරන්ට වෙනවා. ආව දවස ඉඳල්ලම කියන්නන්නේ ඔයට්ටිකමනෙ නේද. පාඩුව අවම කරන්න පුළුවන් ක්‍රම ගැන. විශේසක්ට දැනුම ගැන මේ වෙනකං අතතිබෙන හෙවෙන ෑන නේද මේ හැමෝම බලන්නේ. ජනතාව එක්ක සෙල්ලම් කරන්න. ජනතාව ගොුණට අන්දන්න නේද. දැම් බලන්න හිටම මහබැංකෝ අධිපති ජත්තිනිවාඩි කබ්‍රරාල් සහ දැංගන්න එක්ෙන ආචාරෙන් අන්දලාල් ඒ දෙන්න කතා දෙකක් කියමෙන්න්නන්නවා නේද? ? බ මහබැක්කවා අධිපතිකය නමකක්ත් දෙයාකේනවා පොලි අඩු කරන්ට ඕනෙළු. ොලරේ යාගේ කාල ව ෆ්‍රස් කර ඕනෙලු. එදො මහබැංකවා අධිපති දැංගඉන්නක් මොකතිික නාාරි නන්දලාල් ඕහ කියේනවා පොලිය අඩු කරනවා උද්දමනයත් අඩුකරනවා කියලා. දැන් අපට අහන්න තියෙන්න්නේ කොහොමද කරන්නේ කියලායි. මේ සියල්ලු දෙනාම එක එක ජාතිය කතාකමින් ඉන්නවා. මේක දු කතාවකවාත්න් අදාල විශය පිළිබඳ, ඥානාන්විත විග්‍රහයක් නෑ නර්ද සියල්ලු විසඳුම් ඇත්තේ ඇහින් දාශලා ළඟ. ඇතරනම් බලන්න සීනිබදු වංචාව මහබැංකු වංචාව අපෙන් ගිලිහුණු මොනෝරේල් හෙවත්න් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ අසීම මාන්තිික ලෙස අරගත්ත නය මේ සියල්ලු ප්‍රශ්න වනට හේතුවයි. අපි අද මුහුණ දෙන සියල්ලු ගැටලුවලට හේතුව අසී මාන්තික ලෙස ගත්ත නය. ඒ සියල්ලු නය සඳහා අනු මැතියදෙන ඒ සියල්ලු නෑය සඳහා ූලේ බලිය ඇති තරන තමයි මේ සියල්ලු ප්‍රශ්ණවලට ඇත්තම කිවොත් වග කියන්ට ඕනේ ඒ පාර්ලිමේන්තුවනේද. අප එහි යවා ඇති දූෂිත දේශ පාලලක්නීන් මෙය අය තමයි ප්‍රධානම ප්‍රශ්නය. ප්‍රශ්නවලට උත්තර හොයෙන තැන ඒ ඉන්න අයට උත්තරතියා සමහරුන්ට ප්‍රශ්නයවත් තේරෙන්න්නේෙ නෑ හොඳේ අර ඉංග්‍රීසි කේමනක් තිබෙනවා motherදර of all ප්‍රබලම්ස් කියලා. අපේ නම් ඇතर्ම में मदर allल प्रब्लम ु में පलिमेන්තු බව अमතුවෙන් किන් ටोंने නෑ. අद ටेलव्य कि අවसाන්खराන්නේ मदरफ allल प्रॉब्लम शु අපේ देශपाललाखનन බව सहක කටलिया බ මनයි.